ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක. පොළව හිස්ව පාළුව තිබිනි. මහසෛර මත අන්ධකාරය විය. දේවාත්මානුභාවය ජලය මතුපිට ඇසුරුනේය. එවිට දෙවියන් වහන්සේ ආලෝකය වේවායි වදාළසේක. ආලෝකයේ මනහර බව උන්වහන්සේ දුටුසේක. Thank you.
යාලනි මේ දුක මාගෙන් නහක් විය හැකි නම් එසේ වේවා. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත ලෙස එය ඉටු වේවා. දස් නුඹ සිඹමින් මා පාවා දෙන්නේද? වරද කුමක්ද? ඔහු කීවා දේවමාලිකාව කඩලා බිඳලා දාලා දවස් තුනකින් නැවත ගොඩනගනවා කියලා. ඒ විතරක්ද? මොහු කීවා මොහු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව. මොහු යුදයින්ගේ රජුලු. ඒවා වැරදි නොවේද? ඔබ රජෙක්ද? ඔබම ඒ කියන්නේ
මා මේ ලෝකෙට ආවේ සත්‍යයට සාක්ෂි දෙරීමට පමණයි. සත්‍ය නම් කුමක්ද? මොහු අත කිසි වරදක් මට නොපෙනේ. ඒ මාලිකාව කඩලා බිඳලා දානවා කීවා. දිව්‍යන් වහන්සේගේ පුත්‍රයා නම් කීවා. ජුදෙයින්ගේ රජු කීවා. පාස්කු මංගල්‍යයේදී මා විසින් මොහු නිදහස් කර හරිනවාට ඔබ කැමතිද? ඔබ කැමති දෙයක් මොහුට කරන්න. ලේ ඉන්න මිනිස්සුන්ව මරණ එක හරිද පිලාත්? අවසර දීලා ඉතිහාසගත වෙයිද උඹ? සැනසීමේ ඉන්න පුළුවන් වෙයිද උඹට? සතුටක් දැනෙයිද උඹට? බලය රැකගන්න මිනිස්සු මරලා අත්වල තැවරුණු ලේ හොදගන්න මිනිස්සු හැමදාම ඉඳී උඹ වගේ. නෑ 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 නුඹවත් තියාගෙන බලයත් රැක ගන්න මට බෑ. බැරි කම නෙමෙයි, උඹ කරන්නේ නෑ. උඹට බලය නැති වෙයි කියලා බයට. සත්‍ය ඔබ නිදහස් කරයි. මම මිනිමරුවෙක්, ස්ත්‍රී දූෂකෙක්, අංකොල්ලකාරයෙක්. ඒත් මං නිදහස්. උඹ නිදහස් නෑ බරබ්බාස්.
අවකාර ගෑණි උඹ මොකද මෙහෙ කරන්නේ උඹට අමතකද උඹ හින්දා මගේ මුළු ජීවිතේම විනාශ වුණා ඊට පස්සෙත් බාතින් අතට ගියානේ ඔව් ඔව් මං අතින් අතට ගියා තමයි මිනිහා අනිවාර්යෙන් සුදු ඇඳගත්ත බලපුලුවන්කාර හයිය අතක නෙමේ හයිය අත්තක වෙන්න ඇති උඹෙන් ලෙන්න ඇත්තේ උඹට වැරදුනා බරබ්බාස් මම අල්ලගත්තේ ජේසුගේ අත බරබ්බාස් පිලාතුයි මිනිස්සුයි ගැලෙව්වේ උඹේ අත්වල මාංචු විතරයි මිනිස්සයා හිතේ මාංචු ගලවන්න පුළුවන් එකම කෙනා ජේසු විතරයි ජේසු විතරයි ජේසු විතරයි ජේසු විතරයි ජේසු විතරයි යන්න යලිත් පවුණු කරන්න මන් නිදහස් නුඹ වගේ ගොඩක් අය අදින් පස්සේ නිදහස් වුණා සත්‍ය නම් මරණින් අවසන් නොවන්නක් කරේදී මං මාර්ග තුනක් පෙන්වලා දුන්නා. හැබැයි කැමති වුණේ නැහැ. ඒකයි මේ දුක් විඳින්නේ. උඹලා එහෙම වෙන්න එපා. මේ මං උඹලට ගෙනාවා. මුදල් බලය
ඇයි උඹලගේ නිමක් නැති ආශාවන් ජීවිතේ විඳපල්ලා මේ වගේ විඳවන්න එපා මං කියන දේ අහනවනේ Thank you.
බය වුණාද? එදත් එහෙමයි. අද කියලාත් ලොකු වෙනසක් නැහැනේ. ඒ මූණ දැක්කට පස්සේ නම් මට නම් කිසි බයක් දෙන්නේ නැහැ. ඔබ ජේසුගේ මූණ දැකලා තියෙනවද? ගස්නම් කොච්චර මේ කරින්ගෙන ඉල්ල තියනවද? ඒත් ලේ තරුණු මේ කුරුසගස ඔබත් උසවල බලන්න ඔබට තේරෙයි. Thank you.
නිදහස්. මේ මොකද මේ? ගුරු දේවයන්න් ඔබට හමු වුණාද? ඔව්, හම්බ වුණා. මගේ ඇස් දෙක දිහා බැලුවා. ඔබට ගුරු දේවයන්න් හමු වුණාද? වැඩක් නැහැ. මමනේ උන්වහන්සේව පාවලා දුන්නේ. එහෙනම් අපි යන්. ඒ යයි! ඔහේ නෙවෙයි! මෙහෙ! බහරි දේ තේරුම් ගත්තා මිනිස්සයෝ. බහරි දේ තේරුම් ගත්තා. ඔබට ආයිති තැන මෙතන නෙමෙයි. අතන වරෙන්මයි පුතා, වරෙන්.
ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාන ඔබම කුරුසයෙන් බැස එන්න. Thank you.
ඔබ නැංගේ මං ඉන්නා කටොටොන්න හිසදෙරු එල ගැසුවේ මංින්දා ඉරිලෙන තුල ඉඳ වූ